ත්‍රිවිධ ගුණ මධ්‍යයතන විදිහට අද දවසේ අපි එක්තරා වැඩිහිටි නිවාසයක තමයි අපි ඉන්නේ. ඉතින් අපි අද අපි තෝරගත්ත මෙවර පෝදා වැඩසටහන මේ වැඩිහිටි නිවාසය මූලික කරගෙන තමයි කරන්න කියලා අපි බලාපොරොත්තු වෙන. ඉතින් මේකේ වැඩිහිටියෝ බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් ඇත්තටම සිල් සමාදන් කිරීමේ කටයුත්ත තමයි අපි උත්සාහ කරන්නේ මේ වැඩිහිටි නිවාසේ. අපි බලමු මේ අම්මලාගේ කතාව. අම්මගේ නම මොකද්ද? ඉන්නියාමි. දැන් කොච්චර කාලයක් වෙනවද? ඇවිල්ලා මේ වැඩිහිටි නිවාසෙට. මතකයක් නැහැ. 6කට වෙනවා. අවුරුදු මාස 6. මාස 6ක් වෙනවා. දැන් දරුවෝ ඉන්නව? ඉන්නව 8 දෙනෙක් ඉන්න එකෙනෙක්ව වැඩන්නේ. එකෙනෙක්ව වැඩන්නේ. එන්නේ නැහැ බලන්න. දාම්මගේ වයස කීයද? එක මතකයක් නැහැ. මතකයක් නැහැ. දැන් පාර දිහා බලන් ඉන්නව දරුවෝ එනකන්? මොළේ දිහේ බලවය හිටිය දැන් නැහැ. දැන් නැහැ. එන්නේ නැහැ කියලා හිතෙනවා. ඔව්. 8 දිනාගෙන් එක්කෙනෙක්වත් ඔබට ආදරේ නැද්ද? ආදරේට හිටියේ එක්කෙනාද මේකට ගෙන දාට පස්සේ සමයි පිටිපෑ. පිටිපෑවේ. ඔව්. දැන් එයා බලන් ඉන්නෙත් නැහැ. නැහැ. දරුව ගැන දැන් අම්මට මොකද හිතෙන්නේ? කිසි දෙයක් හිතන්නේ නැහැ මේ ඉන්නේ. තනේ විදියට ඉන්න ඉඳලා බැරිලා නොයා මම ඒගොල්ලෝ ගැන ආසාව ඇත්තරලා තියෙන්නේ. ආසාව ඇත්තරලා තියෙන්නේ. මොකටද කියලා හිතෙනව? ඔව්. වතිති මේ නෝන දරුවෙක් වගේ ඉතිසලක. අම්මා හිතන්නේ අම්මගෙන් වෙච්ච අඩුපාඩුවන් නිසාද දරුව නොසලකන්නේ? මගේ මොනවද වෙන්නේ මහත්තයෝ? අම්මගේ දෙවිච්ච කරාපු ටිකත් උගස් තියලද? ගලවගෙන. සල්ලි ගුණනඟ රුපියල් 20000. කරාපු දෙකක් තිබුණලා? නෑ. ඒක ඉස්පිරිතාලේදී නැති වුණා. නැති වුණා? ඔව්. ඒටි අම්ම රසාවක් කරයි. ඔව් ගෙවල් වල හිටියා. හා. වතු වල වැඩට ගියා. හ්ම් හ්ම්. ඒ මොකද තමයි ඉතින් ඕගොල්ලෝ හදා ගියා ගත්තේ තාත්තත් නැතුව. ඔව්. ළමයි යට දෙනා. ඔව්. ඇයි දරුවෝ එහෙම වුණේ කියලා අම්මට නිකන් හිතෙන්නේ කොහොමද මේ දරුවන්ට මෙහෙම පපුවක් නැති වුණේ ඇයි? ඒ සල්ලි අරගත්තට පස්සේ ඉතින් අපේ ලේලි තමයි ඒ වසේරම මේ වහලා තියෙන්නේ. හ්ම්. පුතාට ගිවල් දොරවල් ඊට කඩන් ඇත්තේ නැහැ එයාගේ කෙනේ ඉන්නේ. හ්ම් හ්ම් හ්ම්. ඔව් ඒකයි නෝ මට මෙහෙම වුනේ. හ්ම් හ්ම් හ්ම්. අම්මගේ අම්මා හිටපු ගෙදර දැන් කවුද ඉන්නේ? එහෙ කවුරුවක් නැහැ. කවුරුත් නැහැ. නෑ ඒක වටේ රිසියෂන් එකක්. ඒවට ගෙවන්න ඕන. මට ඉතින් ඔවට ගෙවන්න නැහැ. කන්න හම්බ කරන්නේ නැහැ. ළමයිගේ වැඩ කරන්නේ බෑනේ මං හම්බ කරන්නේ. හ්ම්. මාසෙකට ලොකු ගාණක් නේ අන්තිම රුපියල් 40ක් විතර ගන්නවා එච්චර. හ්ම්. හරියේ නෝඩර වලට කපනවා. හ්ම්. තේවත් වල වැඩ කරේ තේ දළු නෙළුවා. ඔව්. තේ දළු නෙළුවා ඉඩන් ඇස්ස කර. මහත්තය නැති වුණේ කොයි කාලේද අම්මා? අවුරුදු කීයක් විතර එනවා? අවුරුදු 9ක් විතර 10ක් විතර වෙයි ඇති. මහත්තය හිටියේ නම් මෙතෙන් දෙන්නේ නැහැ. නෑ නෑ. මහත්තය කොහොමද නැති වුණේ අම්මගේ? ඉහතට දෙලා කැදුනා. හ්ම්. එළියෙන් පස්සේ තමයි නැති වෙන හේතුව. හ්ම්. දැන් දරුවෝ කිව්වද මේ වැඩිහිටි නිවාසෙට ගෙනල්ලා දානවයි කියලා අම්මා? ඔව්. කිව්වා. කිව්වා. අම්මා කැමති වුණාද? මම ඉතින් කැමති වුණා. මෙතන ගුගම් වල ඉන්නේ මොකටද කියලා මම කිව්වා කියලා. හා කිව්වා. කටක් කරලා දරුවෙක් එහෙම කිව්වේ කොහමද අම්මා? අපෝ දැන් ඔය ලොකු පුතා සූර්යයා වෙයි ඉන්න. හන්දජා මේක කියා හේ.
අනිත් ළමයා හේ කට්ටිය කතා කරගෙන මේ ඉන්න දැනගේ වතුනක් තියෙන දැන ඒ තුනන්නේ හතරක් ඔව් එතන හරහට ඉන්න මිනිපිවි ඒ ගමන මේ අනිත් දෙන්න එකගෙන එකගෙන එල මගදී කෝල් එකක් දුන්නා දීලා තියෙන ලොකු පුතා ඔන්න සූර්යාවේ මේ බස හොල් එකේ දාලා පොලා පලයල්ල කිව්වලු කිව්වලු ඔව් කියලා තියෙන ඔය ලොකු පුතා කිරි බීලම නෑ නේද අම්මා දැන් අම්මට ජීවිතේ අනිත් පැත්ත හැර බලද්දි දැන් මොකද හිතෙන්නේ දරුවන්ට තාම ආදරේද ඔබ? ආදරේ නෑ බිඳුවක්. බිඳුවක්වත් ආදරේ නෑ. ආහා. අට දිනක් ඔබට මෙහෙම කරා කිව්වහම හරිම ඒක මහ පුදුම දෙයක් නන් නෙමෙයි මම නම් දන්නවා ඇත්තටම මේ මිනිසුන්ට වැඩිය සත්තු හොඳයි කියන්නේ මං ඒකයි. මට ඒක වේදනාවක් දැනෙන්නේ නැත්තේ ඒකයි. මොකද මන් දන්නවා මිනිස්සු නෙමෙයි කියලා. දැන් මේ අම්මලා මේ වැඩිහිටි නිවාසවල ගෙනල්ලා දාන්න තරම් පපුවක් නැති දරුවොන් ඔවුන් දරුවෝද ගෙනනේ අම්මා ප්‍රශ්නේ නේද? ඔව්. නෑ? ඔව් දුරගෙදර ගියාදී ඒගොල්ලන්ගේ වලිද නැති කිව්වා ඉන්න. හ්ම් හ්ම්. එළෙව්වා. ලොකු දූ කිව්වා. හ්ම්. ගේ අදර හොඳට ගෙවල් වල හදාගෙන තියෙන ඒ අය විතරයි තනි. ඔව්. පුංචි පුතා හිරගෙන පුගෙදර කිව්වා ඉතින් මෙහෙ බැරියේ කිව්වා එයාගේ හදර ඔක්කොම ගොඩ එතන තේරි හරස් වෙනවා මට ඔය එකක විකාරයක් බලන්න බෑ මං කිව්වා මං ගිහින් ලපන් කිව්වා මේකට ඔව් බලාට නිදිමත වේගව කාදකාරී දරුවෝ මෙහෙම කරයි කියලා හිතුවද ඒ කලින් ඉතින් හිතුවේ නැහැ නේද දැන් තමයි ඉතින් සේරම දුක දුක සාමාන්‍යයෙන් දැන් අම්මලාට වැඩිපුරම පුත්තුනේ ආදරේ පුත්තුන්ට එහෙම ඇඟීමක් නැද්ද අම්ම ගැන නෑ ඒගොල්ලෝ උලදිටි විචාදේ කරලා නැතුණ පවුල් වලට උනාට පස්සේ පවුල් ගෑනු ගත්තාම මිනිස්සු වෙනස් වෙනවා හ්ම් දැන් ඔය මෙහෙ ආපුතත් එල්ලට කලින් ඔය එකතැන ඉඳෙද්දි කකුල වැටිලා කකුල මේ වෙලා හ්ම් ඉතින් එයා ඉතින් සාතු සපයන් කරලා නැතේ කියන්න බැහැ හ්ම් මෙතෙන් දෙනගලුත් යෝ වතුර ටික නෑ වරෙදි ටික හොද දුන්නා සේරම කරා ඔව් ඊට පස්සේ මෙහෙන් එකක් ලැබිලා නවත්තලා ගියා අතේ තිබිච්ච සල්ලි ඉල්ලගත්තා මේ අම්මට උමනා වුණාම පරිවිල කියන්නේ මං සල්ලි ගෙන දෙන්න කියලා සල්ලි ටික ගත්තා කීයක් ගත්තද විසිදාහ පුතා ගත්තා ඔව් ඉතින් මම හිතුවෙත් නෑනේ ඔය කට්ටකම් කපටිකම් කරයි කියලා අම්මට ඔව් හ්ම් දැන් පැත්ත පලා දෙන්නේ 20000ත් අරගෙන ඔව් ඔව් සල්ලියල හොරකම තමයි ඇයිද තියෙන්නේ හොරකම හ්ම් මේ දරුවෝ දිව්‍ය ලෝකෙම ආවේ නේද අම්මා හා ඈ දිවිලෝකේ අනිත් පැත්ත යාවි. ඔබ එක දරුවෙකුටවත් දැන් බිඳුවක් ආදරේ නැහැ. ආදරේ නැහැ. ආදරේ නැහැ. ආදරේ නැහැ නෝනේ අවසානේවත් කියන්නේ නැහැ කියලා මම මේ නෝනට කියතියි. කියන්නේ. මරුණයි වත් කියන්න එපා කියලා. කියන්න නැති. අයියා මයි කරන්නේ නැස්සක් කියා. කියා.
කිසිම කෙනෙක් ඔබට ආදරේ නැහැ. දරුවන්ගේ දරුවවත් ආදරේ නැද්ද දාචි කියලා හරි. ඒ ළමයි ගේවර්ද දන්නේ. කිසිම ළමයි ළමයි හොඳයි. හොඳයි. ඔව් අම්මට තාත්තට බනිනෝ. ඇත්තටම මේම වෙන්නේ මොකද දරුවා අම්මට හිතන විදියට දරුවා ඇයි මේ අට දෙනාම වෙනස් වුනේ කියන එක ඔබට තේරෙන විදියට මොකක්ද එහෙම මට තේරෙනවා හතියෝ මෙහෙමයි ඒගොල්ලෝ පවුල් පන්සල් උනායින් පස්සේ ගෑණි කියන විදියට නේගොල්ලෝ හැරෙන්නේ ගෑණි කියන පදේට නටනවා පිරිමේ ඔව් හහ මේවා ඔබට අයිති නැතේ මේවා මට අයිති දැන් ඔය හිරසල අරගෙන තේරෙම ගෑණුගේ පය පල්ලෙන් ගගෙනනෝ ඒරම හතුරු තමයි ඉති හතුරු ඔව් ජීවිතේ ඔබට සතුටක් දීපු එකම දරුවෙක්වත් නැද්ද නෑ හරිදියා වී ගත්තත් ආදරෙන් හිටපු එක සතුට වෙනසුලි මොකද කියලා මං කල්පනා කරේ ඒ දරුව ගැන විතරයි විශ්වාසය තිබුණේ ඔව් ඔව් වෙනස් වුණා ඒයි සල්ලිදී ගත්තට පස්සේ තමයි කොහොම වෙනස් වුනේ සල්ලි ටික තියෙනකන් ඔබට ආදරේ නෑ මේ මෙහාට එන දවසේ ගත්තේ ගත්තේ ඔව් සල්ලි ගෙනියන්න බෑ අම්ම සල්ලි ගෙනිහිලා තියාගන්න බැරි ඒ හොර හතුරු ඉන්නවා මේ ගෙදරටත් නැතත් මට නැත සල්ලි ටික තියලා යන්නේ ගෙදර කිව්වා මමතුන් උනාව ගෙරන් දෙනවා කිව්වා මේක ගන්න උපකරණ යොදලා දෙන්න ඉතින් මම ඔච්චර කට්ටකම් කරලා ටික මම දන්නේ නෑ හා තවත් ඒ වගේ හගුඩු බිල්ලේ පස්සේ හිටියා. ඌ තමයි වැඩි ටිකක් අගින්නේ නැහැ නේ මේව කොල්ල තියෙන්නේ. මගේ ගමන ඔහම කරයි දැයි කියලා දුන්න සල්ලි ටික. ඒ සල්ලි ටිකේ ලුණු බුරත් ඉඩකට වට නැහැ. ඒ සල්ලි අම්ම හොයාගත්තේ කොහොමද? සල්ලි හොයාගත්තේ අවුරුදු වලට හම් වෙනවා සල්ලි එක එක නාගෙන් නෑදායිගෙන් පුංචි අයගෙන් එම හම් වෙනවා මිනිපිරිලාගෙන් එහෙම එකතු කරන් තිබුණා ඔය රස්සාවල් වල ගියාම කීය කීය හරි ළඟ තියාගෙන තිබුණා ඊට පස්සේ ලොකු පුතා හිරේට වුණා ගංජ වලට ඒකට 20,000ක් ගත්තා ඒවත් නැහැ මට මං ඉතින් ඒකත් අත්හැරියා රුපියල් 20,000ට නොගෙන හිල දාන්නේ කිව්වේ මේ බස් ඉතැන්නේ ඒ දරුව තමයි දාන්න කිව්වේ බස් ස්ටෑන්ඩ් එකේ හැරලා දාලා ඵලයන් කියලා ඒ ඕක තමයි ඇත්තටම ලංකාවේ මිනිස්සු කියන්නේ මෙන්න මෙහෙම ජාතියයි අය තමයි ඉන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ වගේ තිරිසංග තිරිගස් තිරිසනාටත් වැඩි යට ඉන්න කට්ටියට අපි කියන්නේ කියන වචන නැහැ ඒ නිසා තමයි ඇති ඇත්තටම අපි මිනිසුන්ට ආදරය කරන්නට උර සත්තුන්ට ආදරය කරන්නේ සත්තු මීට වැඩිය හොඳයි නේ අම්මනේ ඔව් මහත්තයෝ ආ මිනිසුන්ට වඩා සත්තු හොඳයි කියන එකේ වතුර ඩිංගක් දුන්නත් දැක්ක දන වර්ගවන අන්න හරි මේ තමයි ඇත්ත. ඉතින් අපි හොයාගෙන යන්නේ මිනිසුන්ට වැඩිය සත්තු. හැබැයි අපි බැලුවේ මේ අම්මලා මෙහෙම තනි වෙලා ඉඳිද්දි අපිට අපි මිනිස්සුયો විදිහට ඒ දිහා දකින්න ඕන. මේවා ඇතුළේ අපි පෙන්වන්න උත්සාහ කරන්නේත් මේ මිනිස් සංහාරයේ කොයිතරම් ජරා ජීර්ණ වෙච්ච මිනිසුද. හැබැයි මිනිස්සු නෙමේ සත්තු තමයි තාම මිනිස්සුયો කියන එකයි මට මං කියන්න උත්සාහ කරන්නේ. මේ කතාව ඔබට ඇහුවාම තේරෙනවා ඇති මේ දරුවෝ අට දෙනාම තිරිසන්නුන්ටත් වඩා යටතැනක ඉන්නවයි කියන එකට හොඳම උදාහරණයක් ඒක. මේ මහ පොළවේ තියෙන සැබෑ උදාහරණ තමයි අපිට පේන්නේ. අම්මගේ අවසාන අරමුණ මොකද්ද?
අවසාන ඉතින් කියන්න දෙයක් නැහැ මට නම් මගේ නැගේ ඉන්න දවස් වක එළවලුත් දරුවෙක් වක ඔව් ඇත්තම කතාව මේ වැඩිහිටි නිවාසයේ මේ මහත්යයි මේ නෝනයි නැත්තම් මේ අම්මලාට කිසිම පිළිසරණක් නැහැ මේ ආයතන වලටත් කිසිම දෙයක් නොලැබිලත් ඕන් මේ අම්මලා තාත්තා රැක බලා ගැනීම හරිම වටිනවා ඒක තමයි මනුස්සකම් මනුස්සකම් තියෙන මිනිස්සු අතලොස්සයි ඉන්නේ 100%ක්වත් නැහැ ඒ නිසා අපි ඒක තමයි කියන්නේ මේ සතුන් ඉතාමත් හොඳයි කියලා උන්නන් දරුවනේ මහ හරක් වගේ තිරසන්න දවසක් හරි දවසක් රෙදි හොදලා දෙන්න එන්නම් කියලා තමයි පුතා ඇවිල්ලා නතර කරලා ගියේ දැන් දවසක් හරි දවසක් නෙමෙයි දැන් මේ මාස හතරටම එක දවසක්වත් ආවද නෑ නෑ හතරට හයක් අටක් වගේ අටක් වෙනවා මාස අටක් වෙනවා ඇවිල්ලා නෑ ඔවුන්ට අම්මා හිතන්නේ මේ දරුවා අට දෙනාට මොන වගේ එකක් අනාගතේ වෙයි කියලා අමාරු නම් ඉතින් කියන්න බෑ මොනවා වෙයිද කියලා. කඳුලක් කඳුලක් ගානේ පරිසම් දෙන. පරිසම් දෙනවම තමයි. බෞද්ධ දර්ශනයේ විදිහට මෙවැනි අයට වෙන විපාක ලැබෙයි. අම්මා දැන් දුක් වෙන්න එපා. දැන් ජීවිතේ ඊට වඩා හොඳ යාළුවෝ ටිකක් දැන් ඉන්නවා. ඔබ සතුටින් ඉන්න. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මං හිතන්නේ ඒක තමයි හිත හදාගන්න තියෙන හොඳම ක්‍රමය අම්මා. අපි ඉතින් ඔය එහෙමයි කියලා දැනගත්ත නිසා ඔබට වැඩි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.